आलोके पाठमे तलपृष्ठे सिधुन वर्तने संबंध प्रायोगिक परीक्षण तमाय अद बलाधान्यवा तलपृष्ठे सिधुन वर्तने संबंधी अभी नियम दिखा साकलतीनवा एन पलवी नियमें कियवेण पतन किरणयात वर्तित किरणयात पतन लाक्षेदी अभिलांबयात इकम तलयक पीहिटनव कियल दिवन नियमे तमाय इस्नेल नियमे अणुन हूं वर्तने संबंध कोटस ये नियम सदाहे पतन कोणे सैन अगेय वर्तित कोणे सैन अगेरधारण अणुपात एम नेता बेदुअम लभन अगेय नियतयाक ये नियते सामनमेनवा अभी अद परीक्षण भाविता कन्न मे वीद्रुकुट्ये वर्तना अंकेट तरह अद परीक्षण कैल्ला मे वीद्रुकुट्ये वर्तनांके स्वयान्नो एक स्वयान दाव सामान्य भौतिक विद्यावेदी प्रस्तारिक क्रमतम भाविता कराने एक निशा पाठांक अवम वशेन हतरा इवनता पहाक अभी लबागण ओण दी परीक्षण दर्वाण पेन्ना ये पाठांक लबागण कोहमद कियला तर मे वीद्रुकुट्ये तम अभी वर्तनांक स्वयान्य इतकोट पतन किरण पेन्ना अभी मे वगे एलपेन भाविता कन्नवा ये वगेम कोणमाने अवश्य अट पतन कोणे मणिन्न इट अमतर्व मीटर रूल भाविता कन्न मे अंदीन पूर्व अभी मे पोर्कटोले मे सुधुकोले मे रंधवान तमाय तीयन्ने अभी फलमुन मे सुधुकोले अरगिने कोले अभी मे वीद्रुकुट्ये पिहिटीम सलकुणुकरन्न ओन अभी दैन बलमु कोहमद मे परीक्षणे इदिरियट यान्ने किय दरुवन्ट तव देयक् कियन्न ओन प्रायोगिक परीक्षण वलदी सामान्ययेन पेन्सल भाविता कला तमाय किरण सटहन अंदिन्ने नमुत् मेतेन्दी अर दरुवन्ट पेहदिलिव मे किरण बला गन्न ओन निसा मम पेनकिन मेतर किरण सटहन निर्माणय करनवा एतकोट अभी मुलिम करन्न तियेन्ने मे वीद्रुकुट्ये पिहिटीम मे सुधु कडदासय मत සලකුණු කරන්න ඕනේ. ඒක සාමාන්‍ය මේ සුදු කඩදාසියේ මැදට වෙන්න තමයි තියන්නේ. ඊට පස්සේ මේ මීටර් රූල් අරගෙන මේ මීටර් රූලෙන් මේ වීදුරු කුට්ටියේ ඉදිරිපස මුහුණතර මේකට ස්පාස් වෙන මේ වගේ තියලා මීටර් රූල තද කරගෙන දරුවන්ට පුළුවන් මේ වීදුරු කුට්ටිය ඉවත් කරන්න. ඉවත් කළා අපි මේකේ පිහිටීම මේ වගේ සලකුණු කරනවා. දැන් ඒ පීටි මොඩි මේ වීදුරු කුට්ටිය නැවත తిව්වම දරුවන්ට පුළුවන් ඒකේ ඊළඟ රේඛාවත් අඳින්න. මේ වගේ තියලා අපිට මීටර් රූල මේ පැත්තෙන් තියන්න පුළුවන්. වීදුරු කුට්ටිය සමග ස්පර්ශ වෙන විදියට තියලා මේක තද කරගෙන වීදුරු කුට්ටිය අපි නැවත ඉවත් කළා. මේ රේඛාවත් මේ කොලේ සම්පූර්ණයෙන්ම මේ දිගට මේ වගේ අඳින්න ඕන. දැන් අපි වීදුරු කුට්ටියේ පිහිටීම සලකුණු කළා අවසන්. ඊට පස්සේ අපිට පතන කෝණය සටහන් කරන්න ඕන. ඒක නිසා මම කෝණමානය අරගෙන මේ ඉහළින් තියෙන රේඛාව මත අභිලම්බ ලකුණු කළා. පතන කෝණ ටික ලකුණු කරනවා. අපි පතන කෝණය ගන්න ඕන හැමතිස්සෙම අභිලම්බයත් එක්ක තමයි ගන්න ඕන. ඒක නිසා ඉස්සෙල්ලා අභිලම්බ ලකුණු කරන්න ඕන. දරුවන්ට ආම වශයෙන් පාඨාංග හතරක් ඕන. අපි මෙතන පාඨාංග පහක් ලකුණු කරනවා. දැන් අපි අභිලම්බ නිර්මාණය කළ අවසන්. දැන් අභිලම්බය සමග පතන කෝණය මනින්න ඕන. ඒතර ඒක සිරසත් එක තමයි වාමාවර්ත කෝණය මැනින්. ඒතර අපි පතන කෝණය විදිහට ගන්න අංශක 30, 40, 50, 60, 70 වශයෙන්. අංශක 10ෙන් 10ට තමයි ගන්න. ඒතර සිරසත් එක අංශක 30ක් කියලා අපි
කියවනවනම් ඒක මේ තිරස් රේඛාවත් එක්ක දක්ෂිනාවර්තව අංශක 60ක් මනින්න ඕන. තර මේ වගේ කෝණමානෙන් දරුවන්ට ඒව ලකුණු කරන්න පුළුවන්. මෙතන අංශක 60 මෙතන තිරසත් එක්ක අංශක 50 ලකුණු කරාම සිරසත් එක්ක ඉන්නේ දරුවන්ට අංශක 40. තර මෙතන කෝණේ අපි සිරසත් එක්ක අංශක 50යි. ඒ කියන්නේ මේ පැත්තෙන් ගන්නකොට අපි අංශක 40 ගාව තමයි තිතක් තියන්නේ. දැන් මම කෝණ ටික ලකුණු කරනවා. මේ මීටර් රූල තමයි භාවිතා කරන්නේ. මේ ඇඳලා තියෙන රේඛාව පතන කෝණය අංශක 30ට. මෙතනින් අපි අඳිනවා පතන කෝණය අංශක 40. තර මේ තුන්වෙනි රේඛාව තියෙන අංශක 50. මේක 30 40 50. සිරසත් එක තමයි නිතරම පතන කෝණය මනින්න ඕන. දැන් දරුවන්ට පේනවා ඇති අංශක 30 40 50 60 70 වශයෙන් මම කෝණ පහක් ලකුණු කරලා තියෙනවා. දැන් අපි මේක අර රැඳවුම් පෝරුව මත තියන්න ඕන. ඒක නිසා මේ පෝරු කටු හතරක් තියෙනවා. මේ පෝරු කටු හතරෙන් තමයි අපි මෙයා මේ කොළය මේක මත අඳින පෝරුව මත රැඳවුවා. දැන් අපි පතන කෝණය අංශක 30 ලකුණු කරලා තියෙනවා. ඒක මත අපි මේ වගේ හැල්පෙනි දෙකක් සවි කරනවා. ඒතොර ඒක තමයි අපි පතන කිරණයේ විදියට මෙතන දකින්නේ. දරුවන්ට වීදුරු කුට්ටිය මේක මත තියලත් මේ හැල්පෙනි දෙක සවි කරන්න පුළුවන්. නැත්නම් හැල්පෙනි දෙක සවි කරලා වීදුරු කුට්ටිය කඩදාසිය මත තබන්නත් පුළුවන්. ඒතොර හැල්පෙනි දෙක සවි කරනකොටත් ඒවත් මේ රේඛා මත පුළුවන් තරම් ඈතින් සලකුණු කරන්න මතක තියාගන්න ඕන. දැන් අපි මේ වගේ ඇල්පෙනිත් දෙක සවි කරොත් ඒ ඇල්පෙනිත් දෙක හරහා එන ආලෝක කිරණය තමයි අපිට පතන කිරණය කියලා පේන්නේ. දැන් මම වීදුරු කුට්ටිය මේක මත තියනවා. දැන් මෙයා පතන කිරණය. ඒතර මේ වීදුරු කුට්ටිය හරහා ආලෝක කිරණය වර්තනයට භාජනය වෙලා මේ පැත්තේ මුහුණකින් මේ පැත්තට නිර්ගමණය වෙනවා. ඒතර නිර්ගමන කිරණය මේ පතන කිරණයත් එක්ක ඒකරේඛීය වෙන්නේ නැහැ. දරුවන්ට මේ වීදුරු කුට්ටිය හරහා පහළට ගිහිලා බැලුවොත් පේනවා මේ දෙන්නත් එක්ක එකම රේඛාවේ මේ පැත්තේ ප්‍රතිබිම්බයක් තියෙනවා. මම දැන් මේ ප්‍රතිබිම්බයේ පිහිටීම තමයි නිර්ණය කරන්න හදන්නේ, නිශ්චය කරන්න හදන්නේ. ඒකට මේ වගේ මේ ඊළඟ අල්පෙරිත් දෙක භාවිත කරනවා. දැන් මම මේ වීදුරු කුට්ටියේ මේ ඝනකම වගේ දරුවන්ට පේන පැත්තෙන් ටිකක් පහලට ගිහිල්ලා මේ දෙන්නගේ ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරන්න. මෙන්න මෙහෙම බැලුවම දරුවන්ට තමන්ගේ ඇස එහාට මෙහාට කරොත් මේ දෙන්නගේ ප්‍රතිබිම්බ දෙකක් වෙන වෙනම පේනවා.
එක්තරා පීඨීමේකදී පමණක් එකම රේඛාවේ ප්‍රතිබිම්බ දෙක බලන්න පුළුවන්. දැන් මේ එකම රේඛාවේ පේන පිහිටීම තමයි මම මේ ඇල්පෙනති වලින් මෙහෙම වහන්නේ. ତතර අර දෙන්නගේ ප්‍රතිබිම්බ දෙකත් මේ ඇල්පෙනෙත්තත් එකම රේඛාවේ තමයි තියෙන්නේ. ତතර සල් රේඛාවක් අඳින මට ලක්ෂ දෙකක් අවශ්‍ය නිසා මම තවත් ඇල්පෙනෙත්තක් මෙතන සාවි කරනවා. දැන් අපේ නිර්ගමන කිරණය ගන්න සටහන අපි කල ඉවරයි. දැන් දරුවන්ට මෙන්න මේ දෙන පතන කිරණය මේක ඇතුලෙන් වර්තනය වෙන එක අපිට පේන්නේ නැහැ. මේ තියෙන්නේ නිර්ගමන කිරණය. දැන් අපිට තියෙන්නේ මේ වීදුරු කුට්ටියත් මේ ඇල්පෙනති හතරත් මේකෙන් අයින් කරලා නිර්ගමන කිරණය ලකුණු කරා. අපි ඒක බලමු. දැන් වීදුරු කුට්ටිය අයින් කරා. ඇල්පෙනති හතරත් අපි අයින් කරා. දැන් නිර්ගමන කිරණයේ ඇල්පෙනති දෙකේ සලකුණු දෙක තියෙනවා. දරුවන්ට පුළුවන් ඒ දෙක යා කළා නිර්ගමන කිරණය සලකුණු කරා. ତର මේ ඒ යාකන රේඛාව මේ වීදුරු කුට්ටියේ පිහිටීම් ලකුණු කරපු තිරස් රේඛාව කැපෙන තැනට අපි ගන්න ඕන. දැන් මෙයා තමයි නිර්ගමන කිරණය. දැන් අපිට තියෙන්නේ මේ පතන කිරණය වීදුරු කුට්ටිය හමුණු තැනත් නිර්ගමන කිරණය වීදුරු කුට්ටිය හමුණු තැනත් යා කරන්න. ඒතර පුළුවන් දරුවන්ට වීදුරු කුට්ටිය හරහා මේ ආලෝක කිරණයේ ගමන් කලේ කොහොමද කියලා බලා ගන්න. දැන් අපි කිරණ සටහන සම්පූර්ණයෙන්ම ඇඳලා අවසන් මේ තියෙන පතන කිරණය වාර්තිත කිරණය නිර්ගමන කිරණය. දරුවෝ සිද්ධාන්ත කොටසෙදි ඉගෙන ගන්නවා මේ පතන කිරණය නිර්ගමන කිරණයට සමාන්තර වෙන්න ඕන කියලා. ඒකත් මේකදී අපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මේ කෝණ මැනීම තුළින්. ඒතර මෙතනින් අපිට වර්තනයේ සම්බන්ධ නියම දෙකෙන් පළවෙනි නියමය ගණනය කිරීමකින් තොරවම ඔප්පු වෙනවා. මේ තියෙන පතන කිරණය මෙතන තියෙනවා අභිලම්භය වාර්තිත කිරණය. ඒතර තුන් දෙනාම තියෙන්නේ මේ කඩදාසියේ තලයේ. ඒකෙන් කියවෙනවා පතන කිරණයත් වාර්තිත කිරණයත් පතන ලක්ෂයේදී ඇඳි අභිලම්භයත් එකම තලයක තියෙනවා කියලා. දැන් අපිට සාධනය කරන්න තියෙන දෙවන නියමයේ පමණයි ප්‍රස්ථාරික ක්‍රමයක් භාවිතා කළා. ඒතර අපි දන්නවා පතන කෝණයේ අංශක 30යි. දැන් අපිට හොයාගන්න තියෙන වාර්තිත කෝණය අපි ඒ කෝණයත් කෝණමානය භාවිතා කරලා මැන ගන්න ඕන. මෙතන තියෙන කෝණය තමයි වාර්තිත කෝණය. අපි ඒක මැනලා බලමු. පතන කෝණයේ අංශක 30ක් වෙන වෙලාවේ වාර්තිත කෝණය කීයද කියලා. තර වාර්තිත කෝණය එන්නේ අංශක 21ක්. මගේ ගණනය කිරීම අනුව අංශක 21ක්. ඒතර ඒ දත්ත දරුව දැන් සටහන් කර ගන්න ඕන. අපිට ප්‍රස්ථාරය අඳින්න වෙන්නේ මේ පරීක්ෂණයේ පාඨාංක අරගෙන පස්සේ තමයි. ඒක නිසා අපි අගයන් සටහන් කරමු. ඒතර මෙතන අපි පතන කෝණය I වර්තිත කෝණය R කියලා තමයි සඳහන් කරන්නේ. ඒක නිසා මම පතන කෝණය I මෙතන ලියනවා. මෙයා වාර්තිත කෝණය. ତର පතන කෝණයේ යගේ අංශක 30යි. පතන කෝණයේ යගේ අංශක 30යි. ඒ වෙලාවේ අපිට ලැබුණු වාර්තිත කෝණය අංශක 21යි. අපි දැන් පතන කෝණයේ අංශක 30ට අදාළ වාර්තිත කෝණය මැනලා අවසන්. දැන් අපිට තියෙන්නේ පතන කෝණයේ ඊළඟ අගයට අදාළ වාර්තිත කිරණය නිර්මාණය කරන්න. දැන් අපි පතන කෝණයේ දෙවන අගයේ අංශක 40ට අදාළ වාර්තිත කිරණය කලින් ආකාරයටම නිර්මාණය කරමු. ତର වීදුරු කුට්ටිය අපි මේ වගේ කලින් ඇඳ තිරස් රේඛා මත තියෙනවා. දැන් මම අල්පෙනිත් දෙකක් සටහන් කරනවා.
අර අංශක 40 මැනපු රේඛාව දිගේ. ඒවත් පුළුවන් තරම් පරතරයක් ඇතුව තමයි පිහිටවන්න ඕන. දැන් මෙයා තමයි පතන කිරණය. දැන් අපි එයාගේ වර්තිත කිරණය මේ මුහුණතෙන් බලනවා. බලලා එයාගේ නිර්ගමන කිරණය සටහන් කරනවා. ඉතින් මෙහෙන් පහතින් බැලුවම දරුවන්ට පේනවා අර දෙන්නගේ ප්‍රතිබිම්බ දෙක වෙන වෙනම ඇසේ එක්තරා පීඨීමේදී තමයි මේ දෙන්නා එකම රේඛාවේ පීඨන වගේ පේන්නේ. අන්න ඒ පීඨුමේ තමයි මේ වගේ මේ ඇල්පෙනත තියලා ඒක අපි සටහන් කරා. දැන් අපි පතර කෝණයේ දෙවනගය සඳහාත් නිර්ගමන කිරණය සලකුණු කළ අවසන් දැන් අපි වීදුරු කුට්ටියත් මේ අල්පෙනතිත් අයින් කළා ඒ කිරණයත් මේකේ අඳිනවා දැන් මෙයා තමයි නිර්ගමන කිරණය. ඊතර මෙතන තියෙනවා පතන කිරණය. දැන් වීදුරු කුට්ටිය හරහා කිරණය ගමන් කරන, ඒ කියන්නේ වර්තන කිරණය අපි ලකුණු කරමු. මේ මෙතර පිහිටීමත් මෙතන පිහිටීමත් යාක. දැන් මෙතන තියෙන අභිලම්බෙත් පොඩ්ඩක් දික් කරාම දරුවන්ට මෙතන වර්තන කෝණය සොයා ගන්න පුළුවන්. ත්‍රිතර වර්තන කෝණය අපිට ලැබෙන්නේ අංශක 26. තමයි ලැබෙන්නේ. දැන් අපි ඒකත් නැවත දත්තය සටහන් කරගන්න ඕන. එතකොට පතන කෝණයගේ අංශක 40යි. ඒ අවස්ථාවේ වර්තිත කෝණය අංශක 26යි. පතන කෝණය අංශක 40යි. වර්තිත කෝණය අංශක 26යි. දැන් අපි දත්ත දෙකක් ලබාගෙන අවසන්. අපිට තවත් කෝණ තුනකට අදාළව වර්තිත කිරණ නිර්මාණය කරන්න තියෙනවා. දැන් මෙතන අංශක 50 සටහන් කරලා තියෙනවා. මම වීදුරු කුට්ටිය අර තිරස් රේඛාව මත තබනවා. මේ ආකාරයට වීදුරු කුට්ටිය තබනවා. දැන් අපි නැවතත් මේ වගේ අල්පෙනිත් දෙකක් අරගෙන අංශක 50 රේඛාවේ හැකිතරම් පරතරයෙන් සිටින ආකාරයට රඳවනවා. දැන් අංශක 50න් තමයි පතන කිරණය එන්නේ. දැන් අපි නිර්ගමන කිරණය නැවතත් බලන්න ඕන. වීදුරු කුට්ටිය හරහා පහලින් බලන්න ඕන. දරුවන්ට පේනවා ඇති මම වීදුරු කුට්ටියෙන් ටිකක් ඈතට ගිහිලා තමයි මේක දැන් සටහන් කරන්නේ. මොකද පතන කෝණය වැඩි වෙනකොට වර්තිත කෝණයත් වැඩි වෙනවා. ඒක නිසා ටිකක් ඈතට යනවා. දැන් අපි නිර්ගමන කිරණයට අදාළ ඇල්පෙනති සටහන් කළ අවසන්. දැන් අපි මේවා ඉවත් කළා. නිර්ගමන කිරණය සටහන් කරනවා. වීදුරු කුට්ටියත් අපි ඉවත් කරනවා. දරුවන්ට පේනවා ඇති දැන් ඇල්පෙනති දෙකේ මේ තුඩවල් දෙක මෙතන තියෙනවා. මම ඒක තමයි යා කරා. දැන් මෙතන තියෙනවා නිර්ගමන කිරණය, මෙතන තියෙනවා පතන කිරණය.
वीद्र कुटी हरा मेद याक राम धर्वांट वार्तित किरण लभिन දැන් මෙතන අභිලම්බයේ සමග තියෙන කෝණය තමයි මනින්න ඕන. අපි කෝණමානෙන් ඒක මැනලා බලමු. පතන කෝණයේ අගය අංශක 50ක් වෙන විට වර්ධිත කෝණය කීයද කියලා. ତර පතන කෝණයේ අංශක 50ක් වෙන විට වර්ධිත කෝණයට එන්නේ අංශක 30ක්. මම දැන් ඒකත් अर कोले सटहान करान ओड तर पतन कोणे अगे आंशक पणहाय वर्तित कोणे अगे आंशक तिहाय मेतर साइन कोण वाला संबंध या तीर निसा पतन कोणे आंशक दहाय दहाय विनाश करा कीला वर्तित कोणे एवगे रटावकट विनाश है दें अपी कोण තුනක් අරගෙන අවසන් තවත් කෝණ දෙකක් අපිට ගන්න තියෙනවා පතර කෝණේ අංශක 60යි පතර කෝණේ අංශක 70යි දැන් අපි ආල්පෙට දෙක නැවත සවි කරනවා මේ තීර අංශක 60 රේඛාව ඒ රේඛාවේ පුළුවන් තරම් ඈතින් වෙන්න මම මේ ආල්පෙට දෙක සවි කරනවා දැන් මේ වීදුරු කුට්ටිය නැවතත් අපි තියන්න ඕන මේ රේඛාව මත मेया कार वीद्र कुटिया तबनवा देदन तमाय पतन किरण मम मे पत्ते बलनवा निर्गमन किरण इक सटाहन करण तमाय मे एलिक भाविता करा අපි වාර්තිත කිරණය අඳින්න ඕනේ ඒක නිසා අපි මේ හැල්පෙනති හතරත් වීදුරු කුට්ටියත් අයින් කළා මේ හැල්පෙනති දෙකේ පිහිටීම් මේ ආකාරයට ලකුණු කරමු දරුවන්ට පේනවා මේ තියෙන පතන කිරණය මේ තියෙන නිර්ගමන කිරණය දැන් වීදුරු කුට්ටිය හරහා කිරණය ගමන් කළේ කොහොමද බලන්න මේ දෙන්න යාකර දැන් වාර්තිත කෝණය හොයන්න අපි මෙතන අගය මැනලා සටහන් කරන්න අවශ්‍යයි දැන් එතන වර්තිත කෝණය අපිට ලැබෙන්නේ අංශක 35. ඊට පතන කෝණය අංශක 60යි. ඒ අවස්ථාවේ වර්තිත කෝණය අංශක 35යි. අපි දැන් මේ අගයන් දෙක සටහන් කරගනිමු. පතන කෝණය අගය අංශක 60යි. ඒ වෙලාවේ වර්තිත කෝණය අංශක 35යි. අපිට තවත් එක් අගයක් ලබා ගන්න තියෙනවා අපි නැවත පුවරු අරගෙන වර්තිත කිරණය නිර්මාණය කරමු දැන් පතන කිරණය දරුවාට පේනවා මෙතන අංශක 70ව අපි වීදුරු කුට්ටිය මේක මත තබලා වීදුරු කුට්ටිය මේ ආකාරයට තබනවා දැන් මම පතන කිරණය සටහන් කරන්න මේ වගේ අල්පෙනිත් දෙක නැවත මේක මත රඳවනවා
දැන් දරුවන්ට පේනවා පතන කෝණේ ගොඩක් වැඩි අගයක් අබිලම්බයේ සමග මේ පැත්ත රාංශක 70ක් ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට නිර්ගමන කිරණයත් ගොඩක් ඈතර තමයි යන්නේ. අපි දැන් මේ ඇල්පෙඩ් දෙක රඳවමු. මේ දෙනගේ ප්‍රතිබිම්බ සමග හැම විටම ඒක රේඛීය වෙන පරිදි. දැන් අපි නිර්ගමන කිරණය සටහන් කරන්න අවශ්‍යයි. ඒක නිසා මම මේවා ඉවත් කරනවා. වීදුරු කුට්ටියත් අයින් කරනවා. දැපි වාර්තිත කිරණය සටහන් කරන්න අවශ්‍යයි. එතකොට වීදුරු කුට්ටියේ ඉහළ ලක්ෂ්‍ය මෙතන තියෙන්නේ, පහළ ලක්ෂ්‍ය මෙතන. මේ දෙක යා කරන්න. මේ ආකාරයට තමයි වාර්තිත කිරණය ලැබෙන්නේ. දැන් අපි වාර්තිත කෝණය ගණනය කරමු. කෝණමානයෙන් අපි එක මනින්න ඕන. එතකොට අපිට පුළුවන් පතර කෝණ අංශක 70ක් වෙන වෙලාවේ වාර්තිත කෝණය කීයද කියලා බලන්න. පතර කෝණයේ අංශක 70ක් වෙන වෙලාවේ වාර්තිත කෝණය ලැබෙන්නේ අංශක 39යි. 39යි. දැන් අපි ඒක සටහන් කරගන්න අවශ්‍යයි. පතන කෝණයේ යගේ අංශක 70යි. ඒ අවස්ථාවේ වාර්තිත කෝණය අංශක 39යි. දැන් අපි පතන කෝණ සියල්ලටම අදාළ වාර්තිත කෝණ සලකුණු කළ අවසන්. දැන් අපිට තියෙන්නේ මේකට අදාළ ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. ඒකට සයින් වගුවක් අපි භාවිත කරන්න අවශ්‍ය වෙනවා. පරීක්ෂණය කළා විද්‍යාගාරයේදී ලබාගත් අගයන් වගුගත කරා. අපි දැන් ඒ අගයන් ටික භාවිතා කරලා ප්‍රස්ථාරය අඳින්න තමයි තියෙන්නේ. සමහරට දරුවන්ට පාසලේදී කාලච්ඡේද දෙක, ඒ පීරියඩ් දෙක ප්‍රමාණවත් උනේ නැත්නම් මේ පරීක්ෂණය කරලා ඉවර කරගන්න. මොකද මෙතන අපි කෝණ පහක් මනිනවනේ. කෝණ පහයි ඒවයි පතන කිරණේ ඇඳලා ඒක නිර්ගමන කිරණේ අඳින්න ඕන. ඒවල ටිකක් වෙලාව යනවා. පාසල් වල ළමයි වැඩි නම් තවත් ටිකක් වෙලාව යනවා. අනිත් එක තමයි දරුවෝ ගොඩක් ලාට මේ අපි දැකලා තියෙනවා, විශේෂයෙන්ම පිරිමි දරුවන්ගේ පාසල් වල ළමයි කාලය නාස්ති කරනවා. විද්‍යාගාරයට යනකොට පන්ති කාමරෙන් අපි එතෙන්ට ගමන් කරන නිසා හරියටම ළමයි පීරියඩ් දෙකටම එතෙන්ට යන්නේ නැහැ. ඉතින් එහෙම කාලය මදි වුණාම තමයි මේ ප්‍රශ්නේ එන්නේ. එතකොට අපිට එහෙම ඒ පීරියඩ් දෙක අවසන් වෙනකොට මේක සම්පූර්ණ කරගන්න බැරි නම් මේ ප්‍රස්ථාරය අඳින ටික ගෙදරින් තමයි කරන්න වෙන්නේ. නමුත් ඒව අඳින්න ඕන, නැත්නම් පරීක්ෂණය නිකන් පාටාංග ටිකක් ගත්ත පමණින් මේක අවබෝධ වෙන්නේ නැහැ. ඉතිරි කොටස අනිවාර්යයෙන්ම ගෙදරදී කරන්න ඕන. මොකද මේකේ ප්‍රශ්නපත්‍ර හදන අයත් ගොඩක් ලාට අත්දැකීමිනුත් ඒගොල්ලෝ ළමයි ගැන දන්න නිසා ඒගොල්ලෝ දන්නවා ළමයි මේවා ගෙදරදී පරීක්ෂණය කරාට මේකේ පාටාංග අරගෙන ප්‍රස්ථාර ඇඳලා ඒකෙන් අනුක්‍රමණය සොයලා ඉතිරි සිද්ධාන්ත කොටස සාධනය කරන එක කරන්නේ නැහැ කියලා. ඒක නිසා නිතරම විභාගයට ඒගොල්ලෝ බලනවා ප්‍රස්ථාරයක් දෙන්න. දීලා මේකේ අනුක්‍රමණය සොයන්න ඒ ආදී වශයෙන් ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා. මොකද දරුවෝ විද්‍යාගාරයට ගියාද නැද්ද කියලා තමයි ඒගොල්ලෝ බලා ගන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන් මේක ඉතුරු ටික කරන්න ඕන. අපි හොඳ අවබෝධයක් ලබා ගන්න නම්. දැන් මේ මෙතන තියෙන්නේ මම පරීක්ෂණය කළා ලබාගත් අගයන් ටික. මෙතන තියෙනවා පතන කෝණේ අංශක 30 40 50 60 70 ආදී වශයෙන්. ඒවට අපි නිර්ගමන කිරණය ඇඳලා වර්තන කෝණයේ සේව මේ තියෙන වර්තන කෝණයට ලැබුණු අගයන්
इति मे कोण अपिट अंशक दहायट विनाशकान पुलवांगनाट किसी हम रटावक विनाशकट मित्र एहेम रटावाक ने एक अभी वीद्रुवल वर्तनांकून एक सिद्धवेन्न मे लभिच कोण धरो परीक्षण क्रम समहट मेमट वड़ा अंशकया कलातिहा कला हतलिया विनाशलामेव लभेन्ना पुलवा अभी सलगी तो विलावाक्यनिशा मम मेतन मे के मे अज्ञान सैन अज्ञान गणने करा सैन अज्ञान मित्र गणने कल्लतीन धर्वत्ते वगे लघु गणक पुता करगेन महांसला मेके सैन अगे सोयान अणु बलपु अगेली मेके अदहल तमंगे उलवट गण अमार एक तमाम मेक तनियम करा इतना मेतीन आर लगे मेतीन एक सैन ऐ मीन मे कोणे सैन अगे मे अंशक तिहे वितरा सैन अगे अभी दशम भाग लोना इक सर लिया पुलवा अनीता हेम लिया बेह तर मेतीन सैन अगे मेतीन निर्गमन कोणे अरगेना इतनी तर वार्तन कोणे आर वल सैन अगे दी प्रस्तार दी मेन मेया तमाय एक्स मेया तमाय वाय मेतीन सायत्त विचाल्य मेतीन परायत्त विचाल्य दरुवांट मित्र दैन पेनवने सैन अगेयक गत्तम सैन अगेयक कवदावत् इकट वडा वेडी वेन्ने नैहे बिंदु एकाई अतर तमाय सैन अगेय रेंदिला तियेन्ने एक निसा मित्र दशम अगेयन तीरन निसा मित्र दशम अगेयन तीरन निसा अवश्यनां प्रस्तारकोले एक्साक्षे वैयाक्षेत् ए दशम संख्याम सलकुणु करन्न पुलुवन् නැත්තම් මේක පූර්ණ සංඛ්‍යාවක් විදිහට අරගෙන 10 ඍණ දෙවෙනි බලයක් වගේ බලයක් එක ලියන්න පුළුවන්. දැන් මේ යගේ දශම 5යි මේක දරුවන්ට ඕන ලියන්න පුළුවන්. මේ වගේ. මෙතන උඩාගේ දරුවන්ට ලියන්න පුළුවන්. 50 වැඩි කිරීම 10 ඍණ 2යි කියන. ତර මේ යගේ ලියන්න පුළුවන් 64.5 देखाई आट वेडिकिरी दहाय रीन देखिए यह आकार पूर्ण संख्या देखा के तवा दशस्थान देखा के वील हमें एक दहाय रीन देखा के नौ मिथिन तेवागे दहाय रीन देखा के नौ तर अनुक्रमण होने को दहाय रीन देखे तो दहाय रीन देखा कैपिल आने सा एक बलपया मकने अभी यही मैं करना वा मुकद मेके अज्ञान पास्तार कोले लपन करना पास दम मैं එක්සක්ෂයත් වයක්ෂයත් නම් කරනකොට මේ වගේ පූර්ණ සංඛ්‍යාවක් ලැබෙන තමයි ගන්නෙ. ඒතර මං අක්ෂයේ කෙළවර 10 ඍණ 2 ලියනවා. හැම පාඨාංගෙම ළඟ 10 ඍණ 2 ලියන්නේ නැහැ. ඒක ලියන්නේ අක්ෂයේ කෙළවරේ. අපි භාවිතා කරන ප්‍රස්තාර කඩදාසියේ මිලිමීටර් වලින් සලකනු කරපු ඉතා කුඩා ඍණ තියෙනවා. නමුත් මම මෙතන භාවිතා කරන මේ පෑන ඝනකම වැඩි නිසා සමහර වෙලාවට අපිට මිලිමීටර් ඉරක් හරියටම පෙන්නන්න බැරි වෙනවා. දරුව පෑන්සලකින් මේක ප්‍රස්තාරය අඳින නිසා දරුවන්ට මේක ඉතාම නිවැරදිව අඳින්න පුළුවන්. හරියටම තිතක් තියලා අදාළ පාඨාංගයේ ළඟ. ඊට අමතරව කියන්න ඕනේ මේකට මේ ප්‍රස්තාරයේ ගෙදරදී අඳිනකොට අර ඔයාලගේ කවකටු පෙට්ටිය වල තියෙන සෙන්ටිමීටර් 15 තියෙන කුඩා රූලා භාවිතා කරලා බෑ. මොකද එහා කෙළවරේ යගියත් මෙහා කෙළවරේ යගියත් යා කරන්න පුළුවන් තරමේ ප්‍රමාණවත් දිගක් තියෙන රූලක් තමයි මේකට භාවිතා කරන්න ඕන. ඒවගේම විද්‍යාගාරයේ තියෙන මීටර් රූල නැත්තම් මීටර් භාගයේ රූල ඒක භාවිතා කළත් මේක අඳින්න බෑ. මොකද ඒව ලී වලින් හදලා තියෙන නිසා මේ මීටර් රූල අපි ප්‍රස්තාරකට දාසිය මත තියුවම අපිට අනිත් අගයන් පේන්නේ නැතුව යනවා. ඒක නිසා මේකට අර ප්ලාස්ටික් වලින් හදපු ඇත්තටම අපි අර අඩි රූල කියලා කියන අඩියක් දිග රූලක් තියෙන. අන්න ඒක භාවිතා කළා වුණා නිවැරදි ප්‍රස්තාරය අඳින්. දැන් මේ තියෙන්නේ ඔයාලට ඇත්තටම ලැබෙන ප්‍රස්තාර කඩදාසිය මේ තියෙන්නේ. මේවා තියන කුඩා මෙතන ඉරි 10ක් තියෙනවා. ඒ කියන්නේ මිලිමීටර් 10ක් තියෙනවා. මේ ලොකුවට පෙනුනට මෙතන තියෙන්නේ සෙන්ටිමීටර් 1ක දුරක්. අපි දැන් ඉස්සෙල්ලා මේකේ අක්ෂ දෙක නම් කරන්න ඕන. දැන් අපි ප්‍රස්තාරය අඳින්නේ sin i ට ඉදිරිව sin r. ඒ කියන්නේ sin i තමයි x අක්ෂයේ sin r තමයි y අක්ෂයේ. तर अक्षय मे केलवर अभी लखन करो मे पेतर ईतल अक्लील होम साइन आई
දැන් මම 10 රින දෙකකින් වැඩි කරනවානේ ඒක නිසා ඒ බලයත් මෙතන අපි සඳහන් කරන්න ඕන මෙතන තියෙනවා වැඩි කිරීම 10 රින 2ක් මේක ඒකක නැහැ අපි දන්නවනේ sin again ගත්තම ඒකට ඒකක ඉන්නේ නැහැ දැන් අපි y අක්ෂයත් බලමු මේ ආකාරයට මෙතනින් y අක්ෂය අඳිනවා तर एक अभी नाम करना मे पे साइन आर साइन आर तर ये तेनाव दहारी देखे बाले इतना लिया पुला दारू अंटे वैली गिरी में दहारी ने देखा रस्तार रूडी लिवत कमाना है ये बाले गाँव दारू अंटार अभी देख लेना उत्तर पात्र वाले मे वगे आगे आने एक संधान कर लीन अवस्था वाले अनुक्रमण होना දරුව මේතරින් අනුක්‍රමණේ ආරම්භ තියෙන පස්තරේ නමුත් මේ බලය අමතක කරලා තියෙනවා. එහෙම කරා දරුවන්ට සම්පූර්ණයෙන්ම ලකුණු නැති වෙනවා. දැන් මේකේ තමයි අපි අර අගයන් ටික සලකුණු කරන්නේ. ඒතර පළවෙනි අගේ අපිට ආවේ 30 කෝණයටනේ අපි ගණනය කරේ. ඒතර sin 30 ගත්තේ. ඒතර 50 ආවේ. ඒතර අර sin r ලාගේ බැලුවා මේන්නේ 35.8ක් තමයි ආවේ. දැන් ඒක නිසා මම මේකේ පරිමාණයක් ගන්න ඕන. ඒතර මට sin අගේ අර i වලාගේ බලන්න කලින් හිටුයි මේ තියෙන යගයන් 50 න් පටන් අරගෙන දැන් 10 රින දෙක ලිව්වොත් මෙතන 50 න එන්නේ 50 න් පටන් අරන් 93 දක්වා යනවා 50 න් පටන් අරන් 93 දක්වා යන තියෙනවා ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් 50 ඉඳන් 100 දක්වා යනවා කියලා ඒත් අපි ප්‍රස්තාරයේ මූල ලක්ෂයෙන් පටන් ගන්න නිසා මේ මූල ලක්ෂයෙන් ඉඳලා අපි ප්‍රස්තාරය ඇඳට දරුවන්ට මේ සලකුණු කරන ලගයන් තියන්න තියෙන්නේ 0.5 ඉඳලා ඒ කියන්නේ 50 ඉඳලා මේ පැත්තට දෙන දරුවාට 35 ඉඳලා 62 දක්වා 35 ඉඳලා 62 දක්වා. එතකොට අවසාන අගේ 62ක් නෙන්නේ. ඒකට ගැලපෙන පරිමාණයක් වුණ දරුවෝ ලබා ගන්න. ඒතර එක පැත්තකට දරුවන්ට ආසන වශයෙන් 100 දක්වා යන්න තියෙනවා. අනිත් පැත්තෙන් යන්න තියෙනවා 62ක් දක්වා. මේ වගේ පරිමාණයකට ගැලපෙන අගයන් ගන්න. මේ පැත්තට දරුවන්ට ගන්න පුළුවන් මේ වගේ කොටු දෙකකින් විතර ගන්න පුළුවන් 10ක් විතර කොටු දෙකකින්. ඒතර 60 දක්වානේ යන්න තියෙන්නේ. 10 20 30 40 50 60 කියලා ගන්න ප්‍රමාණවත් තියෙනවා. අපි මෙතන ගන්නකොට ඔත්්‍ය සංඛ්‍යා ගන්න නැහැ සාමාන්‍යයෙන්. මෙතන 3යි 6යි ඒ වගේ අපි ලකුණු කරන්නේ නැහැ. එක්ක 1 2 3 4 නැත්නම් 2 4 6 8 5 10 15 ඒ වගේ තමයි අපි 5න් 5ට යන්න පුළුවන්. මෙතන මිලිමීටර කොටු 10ක් නේ තියෙන්නේ. ඒකට සුදුසු පරිමාණයක් ගන්න. මම මේ පැත්තට x අක්ෂර ලකුණු කරනවා මෙතන මේ වගේ කොටු දෙකක් වෙන තැනින් 10ක් වෙන විදිහට ඒ කියන්නේ 5න් 5ට 5 10 එහෙම ගන්නෙ මේ පැත්තරත් ගන්න ඒ වගේ 5 10 කියලා y අක්ෂයටත් මූල ලක්ෂය මෙතන සලකුණු කරනවා මොකද මේ ප්‍රස්තාරයේ මූල ලක්ෂය හරහාන සල් රේඛාවක් වෙන බව අපි සාධනය කරන්න ඕනනේ ඒක නිසා මූල ලක්ෂය ලකුණු කරන එක වඩා හොඳයි අර ගණිතය කරන දරුවෝ නම් දන්නවා මේක මූල ලක්ෂය ලකුණු කරේ නැතත් මූල ලක්ෂය හරහා යන බව පෙන්වන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නමුත් අපි අපිට විභාගයට අහන ප්‍රශ්න පත්‍රවලත් මූල ලක්ෂය හරහා සල් රේඛාවක් එනවනම් ඒගොල්ලෝ පස්තරකොලේ අපිට පෙන්වලා තියෙන පස්තරකොලේ මූල ලක්ෂය සඳහන් ලකුණු කළා තමයි තියෙන්නේ. ඒතරම මෙතන 10 මෙතන බිඳුව මෙතන 20 30 40 50 60 70 80 90 100 දරුවෝ හැමතැනම 10න් 10 ලකුණු කරන්න ඕනේ. අගයන් කීපයක් ලකුණු කරත් ඇති. මෙතන 10යි 20යි 30යි 40යි 50යි 60යි මේ පැත්තරත් අපි ගන්නේ ඒ පරිමාණයමයි ගන්නෙ. මෙතන 10යි 20යි 30යි 40යි 50යි 60යි 70යි මෙතන ගොඩාක් ඉලක්ක ලිව්වා මේක අපහැදිලි වෙන නිසා මම කිසියම් පරතරයක් තියලා ලිව්වේ දරුවන්ට පුළුවන් ඒවා පැන්සලෙන් සලකුණු කරන නිසා 10 20 30 ආදී වශයෙන් ඒ අගයන් ටික සලකුණු කරා දැන් අපි මේ අගයන් තියමු පළවෙනි අගේ එන්නේ 50 දී ඒ කියන්නේ x අක්ෂයට එන්නේ අපි sin i නේ sin i වලාගේ 50ක් වෙනකොට sin r ලාගේ ආවේ 35.8. ඒතර 50 දී මෙතන තමයි 50
මේ පැත්තෙන් එන්නේ 35.8. එන්න මේ වගේ තැනක තමයි ඒ ලක්ෂය එන්නේ. මෙතන අමාරුයි දරුවන් ඒක ලකුණු කරන්න දරුවන්ට පුළුවන් මේක පස්සාරකොලේ හරියට ලකුණු කරන්න. ඊළඟට අපිට එන්නේ 64.2 තමයි එන්නේ මේ පැත්තෙන්. 64.2 දී අතන එනවා 43.8. 64.2 43.8. ඉතින් මට මේ තියෙන මගේ පරිමාණය හැටියට පූර්ණ සංඛ්‍යාව තමයි ගන්න වෙන්නේ. මොකද අපි මේ පැත්තට 10^2ක් වැඩි කරලානේ තියෙන්නේ. ඒ නිසා මෙතන පූර්ණ සංඛ්‍යාව ලකුණු කරාම ප්‍රමාණවත්. ඉතින් 64 දී 43. 64 කිව්වා මෙතනින් එන්න ඕන කොටු 8ක්. මොකද මෙතන මේ 5ක් පෙන්වන්නේ කොටු 10ක ඉන්නේ. ඒක නිසා මේ කොටු 8ක් එන්න ඕන මෙතන 4ක් පෙන්වන්න. එහෙමනම් මෙන්න මේ මෙන්න මෙතනින් තමයි එන්නේ 64. ඒ 64 රේඛාවේ උඩට ගිහිල්ලා අර පැත්තෙන් පෙන්වන්න ඕන 43.8ක්. මෙන්න මේ වගේ තැනක ඉන්නේ. ඊළඟට අපි බලමු අපිට ආවේ එතකොට අතන 30 40 එහෙමනේ අපි ගත්තේ කෝණ. එතකොට ලැබෙන අගයන් වලින් එන්නේ අංශක ඒක අපිට එන අගය 76 එන්නේ. එතකොට 76 දී අපි 50 තියන්න ඕන. 76 කියලා කියන්නේ මෙතන 70යි 75යි මෙතන 76යි 76 දී 50ක් එන්නවා. මෙන්න මෙතන අගය. ඊළඟ අගය අපිට එන්නේ 86යි 86 දී 57 තමයි එන්නවා. 86 දී 57. එතකොට 86 කියන්නේ මෙතන තියෙන්නේ 57 තමයි එන්නවා. මෙන්න මේ වගේ තරක් එන්නේ. ඒක හරියටම තිත තියාන්න පුළුවන් පස් තාරකලේ දරුවන්ට. ඊළඟ අගය අපිට එන්නේ 93 දී. එතකොට 93 දී 62 තමයි එන්නේ. 93 දී එන්නේ 62යි. දැන් අපි අගයන් 1 2 3 4 5ම සලකුණු කරලා අවසන්. දැන් මූල ලක්ෂය හරහා යන සල් රේඛාවක් ලැබෙන්නත් ඕන. එහෙමනම් අපි මේ මූල ලක්ෂයත් මේ ලක්ෂත් යා කරලා සල් රේඛාවක් අඳින්න ඕන. දැන් දරුවන්ට පේනවා මේ ප්‍රස්ථාරයේ මගේ මම මෙතන සලකන කරපු අගයන් වල මෙතනින් රූලක් තිබ්බොත් හරියටම රේඛාවක් එන්නේ නැහැ. මේ ඉහාට මෙහාට වෙලා තියෙන මේ අගයන්. ඒ එහෙම වෙන්න හේතුව පරීක්ෂණය කිරීමේදී අපේ අතින් සිදුවන දෝෂ. දැන් පරීක්ෂණය කිරීමේදී අපේ අතින් දෝෂ සිදු වෙන්නේ නැත්නම් අපිට අගයන් 6ක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එක අගයක් ගත්තම ඇති. එක අගයක් අරගෙන අපිට sin i බෙදීම sin r වල අගය හෙව්වම එතනින් පුළුවන් වර්තන අංකය සොයන්න. නමුත් ඒ අර අනුක්‍රමණයක් හොයලා පස්තාරයෙන් ඒකෙන් භාවිතා කරලා හදනකොට මේ ලක්ෂ එහෙට මෙහෙට වුණාට ඒ ලක්ෂ අතරමැදින් යන විදිහටනේ අපි සරල රේඛාව අඳින්නේ. ඒතර අර තියෙන අපේ අතින් වෙච්ච වැරදි ඔක්කොම හවුස් වෙලා යනවා. ඒක නිසා මම මේ මෙන්න මේ ලක්ෂ ටිකත් එක මූල ලක්ෂය හරහා යන විදිහට සල් රේඛාවක් අඳිනවා. මේ ලක්ෂ ගොඩාක් අපගමණය වෙන්න දෙන්නේ නැහැ. ආසන්න වශයෙන් තමයි අපි අඳින්නේ. විශාල වශයෙන් අපගමණය වෙලා ලක්ෂයක් දැන් දරුවන්ට මේ හැරි වගේ ඇවිල්ලා තිබුණා නම් මොනවා හරි වෙලා. ඔයාලා පස්සාර කඩදාසියේ මේ ලක්ෂ ලකුණු කරනකොට විශාල වශයෙන් ඈතින් තියෙන ලක්ෂයක් මෙහෙන් එනවා නම් එතන වෙලා තියෙන දරුවන්ගේ මේ පාටාංග ගැනීමේදී හරි වෙනත් කෝණ මැනීමේදී හරි විශාල දෝෂයක් වෙලා. ඒවා පරීක්ෂණාත්මක දෝෂ නෙමෙයි. ඒවා ඔයාලගේ නොසලකිල්ල නිසා වෙන විශාල දෝෂ. ඒ වගේ අගයන් අප ප්‍රස්ථාර අඳින සලකන්නේ නැහැ. අනිත් අගයන් ටික තමයි ගන්න. දැන් අපි මේකේ ප්‍රස්ථාරය අඳිමු. මෙන්න මේ ආකාරයේ සල් රේඛාවක් දරුවන්ට මේක අඳින්න පුළුවන්. මේ අගයන් රේඛාවෙන් එහා පැත්තට මෙහා පැත්තට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන් මෙහෙම යන්න ඕන. මොකද අපි පරීක්ෂණයක් සම්මත පරීක්ෂණ තත්ත්වයට තේ කරන්නේ නැහනේ. පාසලේ ළමයි පරීක්ෂණ කරනකොට විශාල වශයෙන් අත්තරදීන් සිද්ධ වෙනවා. සා මේ වගේ එහාට මෙහාට වෙච්ච අගයන් තමයි එන්නේ. මේ මං ගත්තා ගයන් වල තමයි මේ රේඛාව මම ඇන්දි. දැන් අපි මේ ප්‍රස්ථාරයේ ඇන්දේ මේ ප්‍රස්ථාරයේ භාවිතා කළ අනුක්‍රමණය සොයන්න. සර අනුක්‍රමණය සොයන්න නම් දරුවෝ මේ කුඩා කොටු මේ මිලිමීටර් කොටු හරි මේ ප්‍රධාන ඉරි හරි ප්‍රධාන රේඛාව වෙන්නත් පුළුවන් නැත්නම් මේ මිලිමීටර් වලින් පෙන්නන කුඩා කොටු වෙන්නත් පුළුවන්. ඒවා හරියටම කැපෙන තැන් අර මුළු වලින් හරියටම කැපිලා යන තැන් තියෙන ලක්ෂ දෙකක් පුළුවන් තරම් පරතරයක් ඇතුව මේ රේඛාවෙන් සොයා ගන්න ඕන. පුළුවන් තරම් පරතරයෙන්.
विभाग दर्वाण सामान्य मे प्रस्ताव अंदीन गिलाने को अगे अंटे लखन कल दिनवा विभाग विलावे दर्वांट विनाड़ी पहाड़ वकी मे प्रस्ताव एंदला लक्ष टिकला अंदीन बेने इंटरा साको रेखा अंदा दी अब अनुक्रमण स्वयं गिलता है किया तेंग हर हरियट में कैपिन तेंग स्थान दिखा मम गण ते मे मेक दर्वाट विस्तर गिरी मग्निशा मकरा मम्मित गाने प्रधान रेखा हरियट में कैपिन तनाता मैं होया मुकद मेवागे मिलीमीटर रेखा कैपिन तना खोयान गिवत मत मेक करा मित्र प्रस्ताव करें दर्वाट पेन तुयावी एक मम मे प्रधान इरी हरियट में शीर्ष वाली कैपिले स्थान दिखा सोयाग दें गीवतावे विभाग दि मेवागे प्रस्ताव कह इतकोट उत्तर पात्र एगोलो कील तुम्हारा अनुक्रमण से लक्ष्य देखा सलकन करान गीला इतकोट ये लक्ष्य देख उत्तर पात्र एगोलो अपने दील तिब लक्ष्य देख म तमाइ लमाय लकन कल तीर विनय लकन कर लकन दूनी नहीं हरियट में कैपिन तैंग स्थान देखा एगोलो पेंडल तिबुन तर धर्वांट ये देख मैं तोर का विभाग लकन लबुण इतना हों बला हरियटम मे यार शीर्ष कैपिलियन तैन तीन कील इतकोट मट तरवा बेलवा मे मैंने मे हर मैंने मिथन लाक्ष पुड़वा मे प्रधान रेखा कपिल तीर मैंने हरियट में शीर्ष इन ये लाक्ष पुड़वा तवट का ऐति लाक्ष बला मिथन पड़ी प्रमाण के हाट विला अभी इक प्रधान इरा कपिचना गण इक प्रधान इराकना तब प्रमाण धर्म पेन मे प्रधान तीरा सिरा प्रधान पेन सकते गाने पुल मिथन मम मेन मिथन लाक्षा गाड़नावा तर इक लाक्षा मम मिथन गाड़नावा मेन मिथन लाक्ष अणित लाक्ष मम मेन मिथन गा तर ये लक्ष्य दिखता है मम अनुक्रमण सोयागन भाविताक लक्ष्य दिख तैव खंडाक लियान की लकीन सामान विभाग मेकिन बलाकट धर्मट गाड़न पुलवा मैं अनुक्रमण स्वयान वाचने सह कड़ेरी रेखा लकन कन्नमे त्रिकोण तर मेक मेतरी मेहिम मेरे का मेतरी दिन तरवा पुलवा मिथना गया मिथना गया सुलकल में सोहयान पुलवा मित्र खंडाख्या दंडवा मित्र खंडाख्या दंड निशा ये देखे पुलवांग एक खंडांग देखे अंतरे गण ये देखे भाविता कल अभी अनुक्रमणे स्वयं अब दिन प्रस्ताव अंदर तीन अनुक्रमणे लागा मम मिथन लक्ष्य देख तोरला तीनवा विभाग ज्ञाम धर्व पेहदील संधाक लक्ष्य देख इवे खंडाक लिया खंडाक अहनम विभाग ने दें अनुक्रमण लियान अभी मिथन टैन थीटा की हर मिता मिथन कोण लकन कर टैन थीटा सामान वाय दिन वाय बेदीम एक्स दिन एक्स एक् मेवागे खंडांग लियान अनुक्रमण सोया मेवागे मे संकेत नोलीवटक मकन है यमलियान आवश्यकता है अरे प्रस्ताव का तगे अंतम आदेश करोन इतना मैं मिथन आदेश करना दें टैन थीटा सामान इक टैन थीटा की आना एम की आना पुलवा अनुक्रमण अभी अनुक्रमण सिद्धांत एम कुरा कमी आकार इतना मिथन वाय दिख गाड़ो मैंने मिथन तीन आगे इक अरपेम की आना मेक के मिथन गी बला पुलवा आगे मम्मे प्रधान अटीन तम अरगने तीन इतना कुड़ा को दिख गई तम इका क्लबी तर मिथन तीन हेट मे हेट पहा मिथन मे तद तद तदर हेट पहा इला उड़ीन तीन तर मेघ अतंट की बलन की आगे ये आगे मटे हेट अटाक तर मिथन वैकंडा के हेट अटाई मे पहाली वैकंडा के अपने कोहमत पेन दहायन मट लिया पुलवा मिथन उड़ागे मट लिया पुलवा हेट अट रीना दहाय मतक दिया अक्षय तिबुना दहाय रीना देखा
අපි අක්ෂේ ඉර උඩ අක්ෂේ නම් කරන තැන 10 ඍණ 2ක් ලිව්වා ඒ බලය ලියන්න ඕන මේ කරන නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද අතනත් 10 ඍණ 2 බලය එනවා මේ x අක්ෂේ 10 ඍණ 2 බලය එන නිසා හැම ගණන මෙහෙම වෙන්නේ නැහැ ඒක නිසා ඒක සැලකිල්ලෙන් බලන්න දැන් y ඛණ්ඩාංග 2 ලිව්වා දැන් x ඛණ්ඩාංග 2 ලියන්න ඕන එතකොට x ඛණ්ඩාංගේ බලන්න මෙතනින් කෙලින්ම මෙතෙන්ට එන්න ඕන පල්ලෙහාට මෙතන තියෙන අගයක් කෙලින් ආවොත් මෙතන තියෙන 100 නේ මෙතන තියෙන ප්‍රධාන අගය 105. එතන අර පැත්තෙන් අගේ බලන්න මෙතන අගේ එන්නේ මේ ප්‍රස්ථාරයේ අපි ගත්ත ලක්ෂ්‍ය මෙතන 10. එතන මෙතන අගය 15. එහෙනම් x ඛණ්ඩාංග දෙක අපිට ලැබෙන්නේ මෙතනින් ලැබෙන්නේ 105 අතරින් ලැබෙන්නේ 15. මෙතන අගේ 105යි අඩු කිරීම 15යි. ඒකටත් වෙනවා 10 ඍණ 2. ତର මේ 10 ඍණ 2කට මේ 10 ඍණ 2 කැපිලා යන නිසා අර අක්ෂේ නාම කරලා තිබුණු 10 ඍණ 2 බලය මේ ගණනට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් දරුවන්ට තියෙන මේක සුළු කරලා අගේ ලියන්න. මෙතන 58යි. මෙතන එනවා දරුවන්ට දැන් මේ තියෙන අනුක්‍රමණය. එතකොට අපිට ප්‍රස්ථාරයේ අනුක්‍රමණය පරස්පරයෙන් තමයි වර්තනාංගය ලැබෙන්නේ. එහෙනම් වර්තනාංගය කියලා කියන්නේ මෙයාගේ පරස්පර. එතන මෙතන දරුවන් ලියන්න පුළුවන් m සමානයි 0.64යි කියලා. මෙතන අනුක්‍රමණයට ඒකක ලැබෙන්නේ නැහැ. මේ පැත්තත් සයින් අගයක් අර පැත්තත් සයින් අගයක් නිසා. ना मेतर तीन दम अनुक्रमणी लिए ना बिंदु दशम हाय हतराय तर वर्तनांगे के लिए क्या अनुक्रमणे परस्परे ये क्या एक बेदी में बिंदु दशम हाय हतर ना मेतर इन्ने एक बेदी में बिंदु दशम हाय हतर एक सी ए बेदी में हटा हतर वगे आगे आके सी ए बेदी में हटा हतर एक दरवाड़ बिदान बुलवान දරුවන්ට ඒ වී මෙතනින් තලවශයෙන් කර්ෂණ පහක් කසුළු කළ බලන්න ඔන්න ඔය ආකාරයට තමයි අපි පරීක්ෂණයක් කළා වීදුරු කුට්ටියේ වර්තනාංකය ගණනය කරා ඉතින් අපි ස්නෙල් නියමයේ සත්‍ය බව මෙතන පෙන්නුවා අනෙක් වර්තන නියමයේ අපි අර පතන කිරණයත් අභිලම්භයත් වාර්තිත නිර්ගමන කිරණයත් යා කළා අපි එතනින් පෙන්නවා පතන කිරණයත් අභිලම්භයත් වාර්තිත කිරණයත් එකම තලයක තියෙනවා කියලා. ඒ කියන්නේ කඩදාසිය තලයේ තමයි වා තිබුණේ. ඒකෙන් පළවෙනි නියමයේ සත්‍ය බව පෙන්ුණා. ඊට පස්සේ අපේ ස්නෙල්ගේ නියමය සාධනය කරන ප්‍රස්ථාරයේ මූල ලක්ෂ්‍ය ආරයන සරල රේඛාව බව පෙන්ුණා. ඒක භාවිතා කළ වර්තනාංකයේ සෙව්වා. ඉතින් අපිට 1.5 වගේ අගයක් ලැබුණා. මේක තමයි පරීක්ෂණයක් කිරීමේ ආරමුණ. සිද්ධාන්තයේ සාධනය කිරීමත් කිසියම් රාජ්‍යයක අගය සෙවීමත්. මේ ටික කළා අපි දැන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ මේ සිද්ධාන්ත කොට සම්බන්ධයෙන් ලැබුණු ගැටලුවකුත් සාකච්ඡා කරාම දරුවන්ට මේක සම්බන්ධ සම්පූර්ණ අවබෝධයක් ලැබෙනවා. එතකොට ඔයාලට පුළුවන් විභාගයේදී මේ වගේ පරීක්ෂණයක් ඇහුවම ඒ ලැබෙන ලකුණු 20න් ලකුණු 18ක් 19ක් ඒ වගේ ගණනක් නැත්තම් ලකුණු 20ක් ගන්න පුළුවන් හරියට මේ සිද්ධාන්ත කොටස් මතක තියාගෙන ඉඳලා ඒ වචන හරියටම ලියන්න තමයි පුරුදු වෙන්න ඕන. අපි වර්තනය සම්බන්ධ අපිට තවත් පරීක්ෂණයක් තියෙනවා. අපි ඒ පරීක්ෂණයේදී බලමු මොනවද අපි ගණනය කරන්නේ කියලා.